කෙනෙක්ට මොන හරි අදිෂ්ඨානයක් සඵල කරගන්න ඕන නම් ධනුෂ් මහත්තයා ඒකට දෙනවා ක්‍රම දෙකක්. එතකොට දෙවෙනි ක්‍රමයේදී අපි කරන්නේ මේ අවිඥානික සිතේ තියෙන අවි අර මෙහෙයුම් පද්ධතියට අපි උපදේශ මාලාවක් සපයනවා මේ මෙන්න මේ වැඩේ කරන්න කියලා. එතකොට භෞතික දේවල් වෙන්න පුළුවන් අපි නොදන්න සමහර වෙලාවට අපි කියන අපිට මේක දෙයියෝ දෙනවා දිබේම ලැබුණා මේ මේ ගමන් මාර්ගයට අපිට තල්ලු කරලා තියෙනවා. මේ ක්‍රමයේද ඕනිම කෙනෙක්ට කරන්න පුළුවන්ද? ඔව් සරල ක්‍රමවේදයක්. කරන්න සුදුසු වෙලාවක් තියෙනවද? සුදුසු විශේෂ ස්ථානයක් තියෙනවද? ආහාරයට ගත්තට කමක් නැහැ. නමුත් පැය 8ක විවේකයක් තියෙන්න ඕන ආහාර වේලකින් පස්සේ සාමාන්‍ය. ආම් මේ අයන්නයි උයන්නයි ගත්තාම සෙත් කවියේ තියෙනවා ධනුෂ් මහත්තයා මේ අපි ඉගෙන ගන්න ශිෂ්‍යය දන්නවා මගේ ශිෂ්‍යෝ ආ ඌ වේදයි කියන්නේ එක ඒ ඒ වේද මේ සෙත් කවියේ සර වේද බලන ස්ථානවල අයන්නයි උයන්නයි තියන්නේ සතුරුයි කියලා මේ ශබ්දයෙන් ප්‍රයෝජනය ගැනීම ඉතින් සෙත් කවියක ශබ්දේම පමණක් නෙමෙයි විශාල තවත් ශාස්ත්‍රයක් ඇතුළත් වෙලා තියෙනවා සෙත් කවි වලින් ඇත්තම ඔයි කියන තරමටම ප්‍රතිඵල තියෙනවද රටේ සෞභාග්‍යයක් ඉදිරි අනාගතේ එන එක අපිට පේනවා ආයුබෝවන් ධනුෂ් වක්ස්බල් හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ආයුබෝවන් අපේ ප්‍රේක්ෂක ජනතා සියලු දෙනාට. ප්‍රවීණ සෙත් කිවිපති තුසිත නිලාංජන දේවගුරුතුමා. ඉතින් එතුමත් එක්ක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීට කලින් අපි වැඩසටහන් ගණනාවක් එතුමත් එක්ක අරන් ඇවිල්ලා තියෙනවා. විශ්වය ගැන, සිත ගැන, නොඑක් දේවල්, නොඑක් ප්‍රාර්ථනා විදි ගැන එතුමා ඔබට නොඑක් වැඩසටහන් ලබා දීලා තියෙනවා. අදත් හරි අපූර්ව දේවල් ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ විශ්ව ශක්තිය පිළිබඳව ඒත් එක්කම යම් යම් ප්‍රාර්ථනාවල් ඔබ කොහොමද ඉෂ්ට සිද්ධ කරගන්නේ මෙයාදී වශයෙන් මේ গুপ্ত ලෝකේ අපිට නොපෙනෙන මේ අදෘශ්‍යමාන ලෝකේ හරි අමුතු ගනුදෙනු පිළිබඳව එතුමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් තුස්ත මහත්තයා මුලින්ම මේ මොන දේ ගැන කතා කරත් විශ්වය කියන එක මුලට එනවනේ. එහෙමනම් විශ්ව ශක්තිය එහෙමත් නැත්නම් මේ විශ්වයත් එක්ක කරන ගනුදෙනු මේ හැම දෙයකටම මේ විශ්වය කියන එක මූලික වෙනවා. එහෙමනම් අපි මුලින්ම කතාව ආරම්භ කරමුද? ඕනි කෙනෙක්ට මේ විශ්වයත් එක්ක කතා කරන්න පුළුවන්ද? මොකද්ද මේ විශ්වයත් එක්ක කතා කරන්නේ? කොහොමද විශ්වයත් එක්ක කතා කරන්නේ? විශ්වයත් එක්ක කතා කරන්න ඕන සිතෙන් විශ්ව භාෂාවෙන් ධනුෂ් මහත්මයා. එතකොට විශ්ව භාෂාව ගැන දැනුමක් තියෙන්න ඕන. ඒකත් භාෂාවක්. ඔව්. ඔව්. ඉතින් මේ සිතෙන් කතා කරන්න ඕන. අපි මේ දෙවෙනි වැඩසටහන අද විශ්ව ශක්තිය සම්බන්ධව කතා කරන ටික කාලයක් ගත වුණාට. ඉතින් මේ පළවෙනි වැඩසටහනේ අපි චිත්ත භාවනාවක් දීලා මේ විශ්වයෙන් ප්‍රයෝජනය ලබාගෙන විශ්ව ශක්තිය ආකර්ෂණය කරගෙන තමන්ගේ අදිෂ්ඨාන සඵල කරගන්න අපි කතා කරාගේ වාරේ. ඉතින් මේ ඒක තව දුරටත් වර්ධනය කරගන්නමින් තවත් සරල අභ්‍යාස කීපයක් අද අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම භාවනා ක්‍රමයක් ඊළඟ වැඩසටහනට ඒකේ පළමු වැඩසටහන තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න. ඉතින් සිතෙන් කතා කරන්න ඕන මම හිතන්නේ සිත ගැන අපිට කතා කරන්න වෙනවා මෙතන ඉඳලා. තුස්ත මහත්තයා හැම දෙයකටම මූලික වෙනවානේ සිත කියන එක. භාවනාව ගත්තත් එහෙම නැත්නම් කරන ප්‍රාර්ථනාවකට වුණත් මොන වැඩකට වුණත් මූලික වෙන්නේ සිත. එහෙමනම් අපි ආරම්භ කරමු සිත ගැන පොඩ්ඩක් කතා කරලා. තුස්ත මහත්තයා මේ අපිට නොපෙනෙන කාටවත් නොපෙනෙන හැබැයි හැමෝම වැඩ කටයුතු කරන සිත ගැන චුට්ටක් කතා කරලා වැඩේ පටන් ගමු. ඔව් අපි දන්න බෞද්ධ ධර්මයේ මනෝ පුප්පංග මා ධම්මා. එතකොට මනස තමයි ප්‍රධාන වෙන්නේ. ඉතින් ඒ වගේම සෑම ක්‍රියාවකටම මනස නැත්තම් සිත ප්‍රධාන වෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙත් තියෙනවා. ඉතින් අපිත් ඒ දන්නවා. මේ සිත ගැන අපි කෙටියෙන් කිව්වොත් සරලව අපේ ජනතාවට අපි දැනගන්න මේ සිත කොටස් දෙකකට බෙදෙනවා. උඩු සිත සහ යටි සිත කියලා. ඉතින් අපි ඒක අහලත් ඇති. උඩු සිත කියලා කියන්නේ අපි එදිනදා සවිඥානික සිත. ඒ කියන්නේ එදිනදා වැඩ කටයුතු කරගෙන ඒ වගේම තර්ක ඉදිරිපත් කරගෙන ඒ තර්ක වලින් ඒ අවශ්‍ය මේ තෝරා ගැනීම සිදු කරගන්න. ඒ වගේම මේ ජීවත් වෙන්න අපිට අපි ජීවත් වෙන්නේ එදිනෙදා කටයුතු කරගන්න අපි භාවිතා කරන්නේ උඩුසිත. ඒ උඩුසිතේ ඇත්තටම ලොකු දත්ත ප්‍රමාණයක් රැඳිලා නැත්තම් මතක තබා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. උදාහරණයකට දැන් අපිට දවස් කීපයකට ගිය සතියේ සතියකට කලින් සඳුදා දවසේ දවල්ට කාපු දේවල් අපි මතක තියා මතක නැහැ. කාටවත් නමුත් අපිට ඊ රාත්‍රි ආහාරය මතකයි. ඉතින් ඒක උඩුසිතේ තියෙන ඒ දත්ත සහ කරුණු. ඒ වගේම උඩුසිත හැම විටම අපේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට උදව් කරනවා. ඊළඟට දෙවෙනි කොටස තමයි අපේ සිතේ යටිසිත වෙන්නේ. ඒ යටිසිත තමයි අපේ සියලුම අපේ උපන්දා සිට ඊටත් පෙර සිටම අපේ දත්ත රැස් කරලා තියාගන්න ස්ථානය. ඒ වගේම සංස්කාර වශයෙන් විශ්වයෙන් අපි ලබ
ලබාගන්න දත්තත් සමහර වෙලාවට අපේ යටිසිතේ තියෙන දත්ත විශ්වයට යවන්නත් ඉඩ තියෙනවා විශ්වයෙන් දත්ත ලබාගෙන යටිසිතේ තැන්පත් කරගෙන තියාගෙන ඉන්නවා එතකොට යටිසිත විසින් දත්ත ගබඩාවක් හැටියට තමයි අපිට මේ යටිසිත හඳුන්වන්න පුළුවන් දැන් ඒ කියන්නේ තුස්ත මහත්තය දැන් මේ මේ විදිහට සිතගෙන කතා කරගෙන යද්දී අපි හැමෝටම ඕන නම් සමහර කවුරු මතක් කරන දෙයක් එහෙමනම් මේ පරිගණකයට සමාන කරන්න පුළුවන් අර හાર્ඩ් ඩිස්ක් එක වගේ එහෙමනම් ඒ ඒ උදාහරණය හරියටම හරි පරිගණකේ හાર્ඩ් ඩිස්ක් එක වගේ දත්ත ගබඩාවක් අපේ යටිසිත එතකොට පරිගණකේ තව තියෙනවා අපි දන්න කම්පියුටර්ගේ මෙමරි එක ඒ මෙමරි එක తాවකාලිකයිනේ ඉතින් හදිසි ඒ తాවකාලිකව පාවිච්චි වෙන අර හાર્ඩ් ඩිස්ක් එකෙන් තමයි මෙමරි එකට දත්ත සපයන්නේ ඉතින් ඒ වගේ අර අපේ යටිසිතෙන් අපේ උඩුසිතට ඒ අවස්ථානුකූලව දත්ත ලබා දීමත් ඒ වගේම අවශ්‍ය දැන් උදාහරණයක් ගත්තොත් එහෙම කෙනෙක් බය වුණොත් බය වෙච්ච අවස්ථාවකදී මොකද්ද කරන්නේ දුවල යන් දුවනවද එහෙම නැත්නම් ප්‍රතිචාර දක්වන ආකාරය තීරණය වෙන්නේ යටිසිතේ දත්ත අනුව යටිසිතේ ඒකට දත්තයක් රැඳිලා නැත්නම් ඔහේ බලාගෙන බිරන්ත වෙලා බලාගෙන ඉඳීමක් වෙනවා ඒ අවස්ථාවේ තව අවත් උදාහරණයක් කිව්වොත් එහෙම හදිස් කරදරයකදී එහෙම නැත්නම් අවශ්‍යතාවයකදී දෙවියන්ගේ පිහිට පතන්න ඕන වුණොත් දෙවියන් ගැන දන්නේ නැතිනම් එතකොට දෙවියන් ගැන දත්ත නැතිනම් අපේ යටිසිත තුල අපිට ඒ ගැන ඒකෙන් ප්‍රයෝජනය ගන්න නොහැකි වෙනවා ඒ වගේ අපේ දත්ත තියෙන තරමට හොඳයි යටිසිතේ ඒ කියන්නේ අපේ අත්දැකීම් කියලා කියන්න පුළුවන් යටිසිතේ තැන්පත් කරගෙන තියෙනවා ඒවා අපි ප්‍රයෝජනය කර මේ අපිට ඇත්තටම අපි මේ කතා කරන විශ්වයට කතා කිරීම විශ්වයට සම්බන්ධ වීමට විශ්වයෙන් විශ්ව ශක්තිය ආකර්ෂණය කරගන්න ඕන වෙන්නේ යටිසිත ඒ වගේම යටිසිතේ තව කොටසක් තියෙනවා ඒක ඇත්තටම සිතක් හැටියට කියන්නත් පුළුවන් අවිඥානික සිත කියලා මේ මොකද අපි කියේ උඩුසිත සවිඥානිකයි මොකද නින්දෙදී උඩුසිත නිද්‍රාවටපත් වෙනවා ඒ කියන්නේ උඩුසිත නිදාගත්තාම පංචේන්ද්‍රියට ගෝචර වෙන දෙයක් වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා අර යටිසිත එහෙම නෙමෙයි සෑම වෙලාවෙම පැය 24ම ක්‍රියාත්මක වෙන දෙයක් යටිසිත. යටිසිත යාර අපි දැන් කියපු අනිත් කොටසට අපි කියනවා අවිඥානික සිත කියලා. ඒක ඉබේ ක්‍රියාත්මක වෙන සිතක්. ඒක අපිට පාලනය කරන්න බෑ. ඒක ඉබේ අපිට පුළුවන් ඒක පාලනය වෙන උපදෙස් දීලා යම් කාලයක් දීලා ඒකේ දත්ත වෙනස් කරන්න පුළුවන්. යටි ඒ අවිඥානික සිතේ. අවිඥානික සිත තමයි අපට අවශ්‍ය වෙන්නේ ආවිශ්ව ශක්තිය ආකර්ෂණය කරගන්න, ඒ වගේම ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරගන්න, ඒ හරහා අපේ අදිෂ්ඨාන සඵල කරගන්න, මේ දෙවියන් එක්ක කණිදුණු කරන අතරෙම ඒ අපේ මේ දැනුමත් එකට එකතු වෙලා ගියොත් අපිට ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන්. අපේ වැඩ කටයුතු සඵල කරගන්න හැකියාවක් තියෙනවා යටි සිතේ අවිඥානික සිතත් එක්ක වැඩ කරනකොට. මේ මේ සියලු දේවල් කටයුතු සිද්ධ කරන්න පුළුවන් ඔයි කියන විදිහට යටිසිතත් එක්ක හරියමං විදිහට ගනුදෙනුව කරොත් උඩුසිත කියන తాවකාලික මතකයක් යටිසිතේ නොයි සියලු දත්ත තැම්පත් වෙලා තියෙන්නේ ඔව් එතකොට යටිසිතේ ඒක තමයි යටිසිතේ තියෙන අර දත්ත එඩිට් කරන්න පුළුවන් එහෙම එඩිට් කරොත් අර පුරුදු සමහර වැරදි පුරුදු හොඳ පැත්තට යොමු කරගන්න පුළුවන් යටිසිත වෙනස් කරොත් යටිසිත එක සැරේ වෙනස් කරන්න බෑ කාලයක් ගත වෙනවා යටිසිතත් එක්කද මේ සියලු විශ්ව ගණදෙන විශ්ව ශක්තියත් එක්ක මේ සියලු දේවල් සිද්ධ වෙනවා යටිසිතත් එක්ක යටිසිතේ තියෙන අපි කොටසක් හැටියට හඳුනන අවිඥානික සිත කියන කොටස තමයි අපි මේ වෙනස්කම් මේ මේ විශ්ව ශක්තිය විශ්වත් එක්ක ගනුදෙනු කිරීමට භාවිත කරන්නේ යටිසිත ගැන කතා කරොත් මේ අවිඥානික සිත ගැන මේ අවිඥානික සිත අපිට පුළුවන් ඒ අවිඥානික සිතේ තියෙනා වූ දැන් පරිගණකයට සමාන පරිගණකයේ තියෙන දෙයක් තමයි මෙහෙයුම් පද්ධතිය. මේ අවිඥානික සිතෙත් තියෙනවා මෙහෙයුම් පද්ධතියක්. ඒ මෙහෙයුම් පද්ධතිය ඇත්තටම අපි කියන ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියක්. උදාහරණයකට ස්වයංක්‍රීය රෙදිසෝදන යන්ත්‍රය ගත්තොත් ඒ ස්වයංක්‍රීය රෙදිසෝදන යන්ත්‍රයට උපදෙස් ටික දීලා අපිට ඒක දිහා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ සම්පූර්ණ ක්‍රියාවලිය කරලා අවසන් කරනවා රෙදිසෝදලා අවසන් කරනවා එතකොට ඒ වගේ අපි යම් කිසි උපදේශ මාලාවක් ඔය අවිඥානික සිතට ලබා දුන්නොත් ඒ උපදේශ අනුව යම් කාලයක් දෙන්න ඕනේ ඒ යම්කා ඒ කාලය තුලදී අවිඥානික සිත ඔටෝමැටිකලි ඉබේ ක්‍රියාත්මක වෙලා අපේ අදිෂ්ඨානය සඵල කරගන්නවා ඒක තමයි මේ මේ ක්‍රියාවේ ප්‍රධානම අපිට අවශ්‍යම දේ මම හිතන්නේ අද සාකච්ඡාවෙත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන වැදගත්ම කරුණු කාරණාවට තමයි ඔබතුමා ඔය ආවේ ඔව් ඉතින් දැන් කෙනෙක්ට මොනවා හරි අදිෂ්ඨානයක් සඵල කරගන්න ඕන නම් ධනුෂ් මහත්තයා ඒකට තියෙන ක්‍රම දෙකක් එක ක්‍රමයක් තමයි දැන් හිතන්න ව්‍යාපාරයක් ඔබට ආරම්භ කරන්න ඕන නම් ඔබ ඒකට මුදල් ඉතුරු කරලා ඒ ව්‍යාපාරය ගැන හිතලා ඒක අත්දැකීම් අරගෙන
ඒකට අවශ්‍ය වටපිටාව සකස් කරලා මහන්සි වෙලා ඒ වැඩේ පටන් ගන්න පුළුවන්. ඒ වගේම විභාගයකින් සමත් වෙන්නත් ඕනම දෙයක් ඒ වගේ අපි මුදල් ඉතුරු කර ගන්න ඕන කියලා. එතන මුදලක් ඉතුරු කර ගන්න ඕන. ඒකට වෙහෙස මහන්සි වෙලා මුදල් ඉතුරු කර ගැනීම. ඒක ඇවිල් ඒ තමයි පළවෙනි ක්‍රමය. ඒ ක්‍රමෙත් නරක නෑ. ඒ ක්‍රමෙම විතරක් නෙමෙයි ලෝකේ තියෙන්නේ ওই අදිෂ්ඨාන සඵල කර ගන්න. අපි යන්නේ මෙන්න මේ දෙවෙනි ක්‍රමයට. එතකොට දෙවෙනි ක්‍රමයේදී අපි කරන්නේ මේ අවිඥානික සිතේ තියෙන අවි අර මෙහෙයුම් පද්ධතියට අපි උපදේශ මාලාවක් සපයනවා. මෙන්න මේ වැඩේ කරන්න කියලා. එතකොට මේ උපදේශ මාලාව සපයන්න එක දවසෙ නෙමෙයි ඒක ක්‍රමය ක්‍රමානුකූලව අපි ක්‍රමවේදයක් අද කියා දෙනවා. ඒ එතනට යන්න අන්න ඒ උපදේශ මාලාව සැපෙවෙන් පස්සේ අර අවිඥානික සිතේ තියෙන ඒ ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතිය මගින් අපේ අදිෂ්ඨානය සඵල කරන්න අපි බාර දීලා ඉබේම ඒ අදිෂ්ඨානය සඵල වෙන්න අවශ්‍ය වටපිටාව අපිට සකස් කරලා දෙනවා. අපි දන්නෙත් නෑ අපිට ඒ ලැබෙන්න දේවල් පුද්ගලයින් එතකොට භෞතික දේවල් වෙන්න පුළුවන්. අපි නොදන්න සමහර වෙලාවට අපි කියන අපිට මේක දෙයිය දෙනවාද ඉබේම ලැබුණා මේ මේ ගමන් මාර්ගයට අපිට තල්ලු කරලා තියනවා කියලා අපිට දැනෙනවා. මෙන්න මේ ඒ ක්‍රමය තමයි පහසු ක්‍රමය සහ වාසි ඒ ක්‍රමය. මොකද හේතුව තමන් නොද තමන් महंसी वेन्न प्रमाणे महंसी वेन्न ओन व्यापार आरंभ करन्न उनात मे क्रमे अनुगमने करत महंसी वेन्न ओन तमंगे अधिष्ठानेट यन्न नमुत अर मे देवेनि अपि करन्न कियन क्रमय पहासु सह वासी गोडक तियेनवा एक अतुले इतिं अपि बलापोरोत्तु वेन्ने अन्ने क्रमय हरहा ओबगे अधिष्ठानय इतिं असनी रोगयकिन सुव वेन्न पुलुवन एहेम नैत्तं अर व्यापारयक आरंभ करन्न एहेम नैत्तं विवाहिक मन करगन्न दैन अपि सेत् कवि වල තියෙන අරමුණුම තමයි මේ ඉෂ්ට කරගන්න තවත් ක්‍රමයක් අපි අද සාකච්ඡා කරන්නේ. ඉතින් අවිඥානික සිතට උපදෙස් දීමේ ක්‍රියාවලිය තමයි අපි කල යුත්තේ අපේ සාකච්ඡාගත විශ්වයත් එක්ක සාකච්ඡා ගනුදෙනු කරන්න. හරි. එතකොට මේ දැන් විශ්ව ශක්තිය ගැන අපි කතා කරා තුස්ත මහත්තයා මේ එකතනගත තුස්ත මහත්තයාත් කියුණා මේ ආකර්ෂණ නීතියක් ගැන. ඔව්. විශ්ව ශක්තියත් එක්ක බැඳිච්ච මොකද්ද මේ ආකර්ෂණ නීතිය? ඔව්. ආකර්ෂණ නීතිය කියලා මනෝවිද්‍යාවේ තියෙනවා. එතකොට ඇත්තටම මම පිළිගන්නේ නැහැ මේ ආකර්ෂණ නීතිය කියන්නේ එකක් හැටියට. ආකර්ෂණ නීතියත් කියන්නේ මේ විශ්ව ශක්තිය ආකර්ෂණය කර ගැනීමම තමයි. එතකොට ඒක මොන විදිහෙන් විස්තර වෙලා තිබුණත් ආකර්ෂණ නීතිය කියන්නේ අපේ අදිෂ්ඨානය සඵල වෙන්න අලුත් අත්දැකීමකට දැන් අපි හිතමු වසර දෙකකට අපි කාලය දීලා යම් අදිෂ්ඨානය සඵල කරගන්න අපි මේ කියන්නා වූ මේ උපදේශ මාලාව මේ අභ්‍යාස ටික කරනවා කෙනෙක්. ඒතර වසර දෙකක්. ඒතර වසර දෙකකින් අර දේවල් ලැබෙන අදිෂ්ඨානය සඵල කරගන්න ආකර්ෂණයක් කර ගැනීමක් තමයි අපිට සිද්ධ වෙන්නේ. ඒතර පුද්ගලින් ආකර්ෂණය වෙනවා. භෞතික භාණ්ඩ ආකර්ෂණය වෙනවා. නොදැනුවත්වම අවශ්‍ය පුද්ගලින් අපේ වැඩේ කරලා දෙනවා. ඉතින් අන්න ඒ වගේ විශ්වයෙන් හරහා යම් ආකර්ෂණයක් ලබා ගැනීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි දෙවියන් එක්ක වැඩ කරන නිසා දන්නවා ධනුෂ් මහත්තයා මේ අපේ පෙර කුසල් දැන් අපේ පළවෙනි වැඩසටහනේ අපි කතා කරපු විශ්ව ශක්තිය මේ පෙර පින් කුසල් මතු කර ගැනීමක් ගැන කතා කරා. මෙතනදිත් අපි මම මේක මතක් කරන්න ඕන මේ විශ්වයෙන් දේ කරලා දෙන්නේ විශ්වයෙන් අපිට යම් දෙයක් අරගෙන දෙන්නේ අපි ඔය මාර්ගයට යොමු කරන්නේ අපේ පෙර පින් මතු කරලා ගැනීමකින්ම තමයි. ඒක ඒ විදිහම තමයි ඒක වෙනසක් නැහැ. දැන් තුස්තමත් එහෙමනම් අපි සඳහනක් කරා අර කතා බහිදිත් කිසියම් අදිෂ්ඨානයක් සඵල කරගන්න ක්‍රමවේදයක් ලබා දෙනවා කියලා. දැන් මම මුලින්ම අහන්න කැමති මේ ක්‍රමවේද ඕනිම කෙනෙක්ට කරන්න පුළුවන්ද? ඔව් සරල ක්‍රමවේදයක්. කරන්න සුදුසු වෙලාවක් තියෙනවද? සුදු විශේෂ ස්ථානයක් තියෙනවද? ස්ථාන විතරක් නෙමෙයි තව ගොඩක් මේකට පරිසරය සකස් කරගන්න දේවලුත් තියෙනවා. හරි. එහෙමනම් අපි මුල සිට පොඩි තැනේ ඉඳන් මුල සිට හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් විදිහට කියමු මේ මේකෙන් ඕනිම මේකෙන් ඕනිම හිතේ තියෙන අදිෂ්ඨානයක් සඵල කරගන්න පුළුවන් ඕනම අදිෂ්ඨානයක්. අයහපත් පැත්ත ඉතින් කියන්නේ නෙමෙයි මම කියන්නේ යහපත් අදිෂ්ඨානයක්. යහපත් අදිෂ්ඨානයක් සඵල කරගන්න පුළුවන් ඕනිම කෙනෙක්ට ඕනිම යහපත් අදිෂ්ඨානයක් සඵල කරගන්න පුළුවන් ඒ ක්‍රමවේදය තමයි මේ ඔබට ලබා දෙන්නේ. අපි කියමු මුල ඉඳන්. හොඳයි. අද අපේ සාකච්ඡාවේදී අපිට මේ ක්‍රමවේදයේ මූලික ඒ අභ්‍යාස ටික නැත්නම් ඒ පියවර ටික අපි කතා කරනවා. එතකොට ලබන තව මාසකින් විතර අපි බලාපොරොත්තු වෙන අනිත් වැඩසටහනේදී ඒ ඉදිරි කොටස ලබා දෙන්න. දැන් මේ පරිසරය සකස් කර ගන්න නම් අංක 1 තමයි අපේ
ආහාර රටාවත් හදා ගන්න ඕනේ. එතකොට දැන් අපි පුරුදු වෙලා තියෙනවා ධනුෂ් මහත්තයා ලංකාවේ සංස්කෘතියෙන් ඇවිත් තියෙන මේ වේල් තුනක් ආහාර නේද කන්න. අපිට කන්න ඕන තුන් සැරයක් කියලා. බඩ පිරෙන්න බත් කන්න ඕනේ වේල් තුන කියලා. ඔව්. ඒක බත් ආහාරයට ගත්තට කමක් නැහැ. නමුත් පැය 8ක විවේකයක් තියෙන්න ඕන ආහාර වේලකින් පස්සේ සාමාන්‍ය. පැය 8ක. එතකොට එහෙනම් පැය 8ක විවේකයක් තියෙනවා නම් අපිට ආහාර වේල් දෙකක් ඇති. දැන් මම කියන්නේ මේ ආහාර වේල් දෙකකට අඩු කරන්න කියලා. කරලා බලන්න දවසක් දෙකක් විශේෂයෙන්ම ශක්ති ආකර්ෂණය කරන්න නම් අපේ කුස ආහාරයෙන් පිරීලා තියෙන අවස්ථාවන් වල බෑ. කුස निराහාරව තියෙන්න ඕන. කියන්නේ බඩගින්න දැනි දැනි තියෙන අවස්ථාවක් ගැන නෙමෙයි මම කියන්නේ. කුස ආහාරයෙන් පිරිච්ච නැති. ඒ නිසා මේ ආහාර වේල් රටාව වෙනස් කර ගන්න වෙනවා. මේ මෙහෙම එක තමයි විශේෂයෙන් එළවලු පළතුරු අනුභවය උදේට විශේෂයෙන් පළතුරු අනුභව කරන්න ඕන ප්‍රධාන ආහාර වේලකට කලින්. කිරිවීදුරුවක් බොනවා නම් ඒකෙන් පස්සේ පළතුරු අනුභව කරන්න ඕනේ. ඊට පස්සේ යම් කාලයක් පැයක පමණ කාලයක් ගියන් පස්සේ තමන්ගේ උදෑසන ආහාරය ගන්න පුළුවන්. ඒකට පොඩි කාලයක් ගියාට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තවත් ඊළඟට මේ බත් ආහාරයට ගන්නවද ඒ ආහාර තමන්ගේ රටාව. එතකොට අපි යෝජනා කරනවා ආහාර වේල් දෙකකට බලන්න සීමා වෙන්න කියලා. එතකොට ඒක තමන්ට හොඳයි මේ ක්‍රමයට. ඒක තමයි ඒකෙන් අදහස් වෙන්නේ විද්‍යාත්මකව ජීව රසායනික පරිසරයේ අපේ ශරීරයේ නිර්මාණය වෙනවා. විශේෂයෙන් පළතුරු ආහාරය ගැනීමෙන් පැය 4ක විතර කාලෙකින් පළතුරු පුළුවන් මේ ජීර්ණය කරගන්න. එතකොට අන්න ඒක නිසා ඒක තමයි ප්‍රධානම මේ අරමුණ වෙන්නේ ඒ ආහාර ක්‍රමයේ. තව කාරණයක් තමයි පුළුවන් නම් මස් මාංශ අනුභවය අවම කරන්න. අවම කරන්න මස් මාංශ දිරවන්න ටිකක් අපහසු නිසා මස් මාංශ අනුභවය අවම කරලා මේ මාසික කාලයක් පෙරහුරුව යෙදෙන්න ඔයාලා. මේ අපි ඊළඟ ලබන හරියටම මාසිකෙන් එනවා දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකෙන්. ඊළඟට ඒ අභ්‍යාසය අර ඔපරේටින් සිස්ටම් එකට මේ දත්ත කැවීම කරලා මේ අදිස්ථානය සඵල කරගන්න ස්ථානෙට. ඒතර මස් මාංශ අනුභවයෙන් වැළකෙන්න හැකියතාක් දුරට. ඊළඟට ජලය විශේෂයෙන් ධනුෂ් මහත්තයා මේ ජලය පානය කිරීම. දැන් ජලය වීදුරුවක් ගත්තම ඒකට පුළුවන් අපේ කරුණාව මෛත්‍රිය අපේ තරංග හරහා අපි කතා කරලා මේ ජල භාජනයට ජලයට මේ ඇත්තටම අපි කියන මේ ශුද්ධ ජලය කියලා. එතකොට මේ පිරිත් පෑන් කියලා අපි දන්නවා. අන්න ඒ වගේ මේ තමදාම බොන නිතරම බොන වතුර භාජනය ජල වීදුරුව තමන්ගේ ආදරය කරුණාව මෛත්‍රිය පෙරදරි වචන ප්‍රකාශ කරලා මට මේක මෙන්න මෙහෙම වෙන්න මේ ආකාරයෙන් මේ ජලයේ මගේ අදිෂ්ඨානය සඵල කරගන්න මට විශ්ව ශක්තිය ආකර්ෂණය කරලා දෙන්න කියලා ජලයට හොඳට කතා කරලා ඒ වතුර වීදුරුව බොන්න. ඒ හැමතිස්සෙම වතුර බොනකොට ඒ විදිහට අනුගමනය කරන්නත් පුළුවන්. මොකද ඒක ඇත්තරම මේ මාතෘකා හුඟා ගැඹුරු මාතෘකා. ජලය ගැන කතා කරන්න ගියත් කාලේ යන නිසා අපි කෙටියෙන් කියන්නේ. එතකොට ජලය පානය කිරීම. ඊළඟට අවසාන ආහාර වේලෙන් පස්සේ නින්දට යනකොට නින්දයි අවසාන ආහාර වේලයි අතර පරතරය පැය දෙකක් හතරක් අතර ප්‍රමාණයක් තියෙන්න ඕනේ. කාපු ගාම නින්දට යෑම සුදුසු නෑ. මෙන්න මේ ආකාරයෙන් අභ්‍යාසය තමයි මේ ආහාර පාන රටාව. ඊළඟට අපිට කියන්න පුළුවන් මේ පරිසරය තමයි මේ භාවනාවට යෙදෙන්න බලාපොරොත්තු වෙන්නා වූ පරිසරය කාමරය පිරිසිදු කරගෙන විශේෂයෙන් පහනක් දල්වන්න පුළුවන් ස්ථානයක් සකස් කරගන්න ඕනේ විදුලි ආලෝකය නැතුව. ඊළඟට සුවඳ දුම් හෝ අර සුවඳ තෙල් මගින් පහනක් දල්වන්න පුළුවන් නම් වඩාත් හොඳයි තමන්ගේ ඒ අධ්‍යාත්මික පරිසරය සකස් කරගන්න. ඊළඟට තව තියෙනවා අභ්‍යාසයක් කරන්න සෑම දිනකම අවදි වෙලා තමන්ගේ වැඩ කටයුතු පටන් ගන්න පෙර වැඩ කටයුතු පටන් ගන්න පෙර අවදි වුණු හැටියෙම අවශ්‍යත් නැහැ. එමනම් වඩාත් හොඳයි වැඩ කටයුතු පටන් ගන්න පෙර අන්නේ අපි හදා ගන්න කියපු කාමරේ භාවනාව කරන විදිහට වාඩි වෙලා ගැඹුරෙන් උස්මක් අරගෙන ඒ වෙලෙම ඒ උස්ම පිට කරන්න. ගැඹුරෙන් උස්මක් අරගත්තා පිට කරා තුන් වතාවක් ඒක කරන්න. ඊළඟට ගැඹුරින් උස්මක් අරගෙන තත්පර කීපයක් ඒ උස්ම නතර කරලා තියාගන්න නැවත පිට කරන්න ඒකත් තුන් වතාවක් කරන්න. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනව මනසත් ශරීරයත් සැහැල්ලු කරගන වටපිටාව මනසේ සහ ශරීරයේ සැහැල්ලු භාවය නිදහස් භාවය පවත්වාගෙන ඒකට අවශ්‍ය වටපිටාව සකස් කරන්න. අර දෙවෙනියට තමයි උස්ම අරගෙන තත්පර කීපයක් රඳවගෙන තියලා
පිටකිරීමත් ඒකත් දැන් හෙට ඉඳලම මේ කටයුතු පටන් ගන්න. පටන් අරගෙන අපි මේ ඒ කියන අභ්‍යාස කරලා අපි මේ අදිෂ්ඨානය සඵල කරගන්න තැනට ඒ අභ්‍යාසය දෙවෙනි වැඩසටහනෙන් අපි කියන එතෙන්ට යන්න මේ ටික. හැබැයි මේ කියපු එකක්වත් අර දෙවෙනි අන්තිමට අපි කියන අභ්‍යාස මේ අභ්‍යාසය ඒ භාවනාව නොකරත් තමන්ගේ ජීවිතයේ ප්‍රයෝජනවත් වෙන කටයුතු ටිකක් තමයි මම අපි කතා කරන්නේ උපදෙස් දෙන්නේ. එතකොට ඒ භාවනාමය කටයුත්ත කරගෙන යන්න ඒකත් සෑම දිනකම උදෑසන ඔය මම කියපු විදිහට ඒක ඊළඟට විශ්වයට ස්තුති කිරීම. තමන්ගේ දෙමාපියන් ඇතුළු මව පියා ඊළඟට තමන්ට උදව් කරන්නා වූ පිරිස තමන්ට රැකියා සපයා දුන්නා වූ ආයතන මේ වගේම ඒ හෝ ඒ තමන්ට දැනෙනවා මෙන්න මේ පිරිසට උදව් ස්තුති කරලා විශ්වයට ස්තුති කරන්න විශ්ව මාතාවට බෙහෙවින් ස්තුති විශ්ව මාතාවට බෙහෙවින් ස්තුති කියලා ස්තුති කරන්න ඒකත් කරන්න අපි මේ ක්‍රමවේදය PDF ડોකියුමන්ට් එකක් හැටියට මම දෙනවා අපිට ඒක මේ ප්‍රේක්ෂකයන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් බලන්න ඕනි කෙනෙක්ට අපිට ලින්ක් එක දාන්න පුළුවන් යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඒක ඕනි කෙනෙක්ට ගිහිල්ලා බලලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒක තව දුරටත් මතක නැතුනම් ඒක බලලා ඒ විදිහට කරන්න පුළුවන් ඊළඟට නාදය නාදයට සමන් දීම නාදය කියන්නේ මේකයි ඒ මගිනුත් අපේ අධ්‍යාත්මික ඒ ශක්තිය දියුණු කර ගැනීමක් කරන්නේ මේ අපි කවුරුත් අහලා තියෙනවා මේ ඕම් ශබ්දය ඕම් ශබ්දය ගැන මූලිකව ගොඩක් වෙලා කතා කරන්න බෑ ඒක මේ මුහුදේ රළ නැගෙන ඉඳන් ඒ ශබ්දේ ඉඳලා මේ විශ්වයේ පවතිනා වූ ශක්තිය තමයි ඕම් ශබ්දය හැබැයි ඕම් ශබ්දේ නෙමෙයි මේක නියම ශබ්දය ආ ඌ උම්මන් කරලා පෙන්නන්නම් ආ ඌ අල්ම අයන්න ආයන්න උයන්න අල්ම යන්න කියන ශබ්ද තුන එකට ගායනා කිරීමක් තමයි මෙතන කරන්න ඕන. එතන මේ ඒ ඒ ශබ්දය ගායනා කිරීම වාර 7ක් වාර 21ක් Tamanට හැකි ප්‍රමාණයක් කරන්න අර භාවනාවෙන් පස්සේ කරන්න පුළුවන්. උදේ නැගිටලාම අපි කතා කරපො. ඒතර ආ ඌ ශබ්දේ මෙන්න මේ විදිහට ශබ්ද කරන්න ඕන. ආ ඌම් ආවුම් මේ අයන්නයි උයන්නයි ගත්තාම සෙත් කවියේ තියෙනවා ධනුෂ් මහත්තයා මේ අයන්නයි උයන්නයි වේදයි අපේ සෙත් කවි අපි ඉගෙන ගන්න ශිෂ්‍යෝ දන්නවා මගේ ශිෂ්‍යෝ ආ ඌ වේදයි කියන්නේ ඒ ඒ වේද මේ සෙත් කවියේ සර වේද බලන ස්ථානවල අයන්නයි උයන්නයි තියන්නේ සතුරුයි කියලා දැන් මේ අයන්න ආ ශබ්දයෙන් වර නැගෙන්නේ ආ ශබ්දයෙන් අපි ස්පර්ශ කරන්නේ අපේ නාභිය ප්‍රදේශයේ ශරීරයේ ඌ ශබ්දයෙන් අපේ පපු ප්‍රදේශය තමයි ස්පර්ශ කරන්නේ අල්ම යන්නේ අපේ හිස ප්‍රදේශයෙන් අපි නිකුත් මේ කිරණ පිටත් කිරීමක් කරන්නේ. එතකොට අයන් ආ ඌ වේද වෙන්නේ අර සෙත් කවියේදී මොකද අපි නාභියට කතා කරලා පපු ප්‍රදේශයට යාම ඒක එතන හොඳ නෑ. ඒක යන්න ඕන හිස හරහා ඒ සෙත් කවි ශාස්ත්‍රයේ කොටසක් සොර වේද කියන කොටස. ඉතින් ඇත්තටම මේ විද්‍යාත්මකවත් මේ සෙත් කවියේ තුල තියෙනා ඌ ඒ ශාස්ත්‍රය අද මේ විද්‍යාව තුලත් තියෙන බවක් අපිට පේනවා. එතකොට මේ ආ ඌම් ශබ්දය අපි ෆයිල් එකේ තියෙනවා ડોකියුමන්ට් එකේ ඒකත් බලා ගන්න. ඒක ඒ නාද ශබ්දය පවත්වාගෙන යන්න. ඔන්න ඔය පසුබිම තමයි ඔයාලා මූලිකවම කරගෙන යන්න ඕන අර භාවනාවට එක පසුබිම සකස් කරගෙන. එතකොට අපි අර මෙහෙයුම් පද්ධතියට දත්ත දීම ගැන ඊළඟට කතා කරන්න තියෙනවා. ශබ්ද විද්‍යාවෙන් එහෙම නැත්නම් මේ ශබ්ද තරංග වලින් හරි අමුතු දේවල් නිර්මාණය කරනවා නේද මේ මේ ශබ්දයකට පුළුවන් මෙච්චර දෙයක් කරන්න. ඒක සමහරක් වෙලාවට ඔය සංඛ්‍යාතයත් එක්ක බලද්දී හරි මං හිතන්නේ විද්‍යාත්මකව බැලුවත් මේ වගේ යම් යම් සත්‍යතා ඇති කියලා හිතන දුස්ත මහත්තයා. ඔව් විද්‍යාත්මකව දැන් මේ අපි කිව්වේ දැන් ඔය ඕම් ශබ්දයත් විද්‍යාත්මකව ඒ ශබ්ද විද්‍යාවට ගැළපෙන දෙයක්. ඒ වගේම දැන් අපි කරගෙන යන්නා මේ සෙත් කවි ශාන්ති කර්ම වැඩසටහන් සියල්ලම යంత్ర මන්ත්‍ර විද්‍යාව පිරිත සියල්ලම තව ගීතිකා ස්තෝත්‍ර සියල්ලම ශබ්දයත් එක්ක උදාහරණයකට වෛද්‍ය විද්‍යාවේ තියෙන ශබ්දය. එතන ශබ්දේ නැති ශේෂ්ත්‍රයක් නැහැ. මේ ශබ්දයෙන් ප්‍රයෝජනය ගැනීම. ඉතින් සෙත් කවියක ශබ්දේම පමණක් නෙමෙයි විශාල තවත් ශාස්ත්‍රයක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ශබ්දයෙන් තමයි මේ අපි ශක්තිය මුදා හරින්නේ විශේෂයෙන්ම සෙත් කවි ශාන්ති කර්මවලදී. හරි මං හිතන්නේ එවනම් ඔබ
ඔබ ජීවිතේට වැදගත් වෙන දෙයක් ලබා දුන්නා. ඒකේ තව කොටසක් තියෙනවා. ඒ කොටස අපි ඊළඟ වැඩසටහනේ ලබා දෙන්න. ඒක දැන් අපි මේ කිව්වේ පරිසරය සකස් කරගන්න. එතකොට තමන්ගේ ශාරීරික ආහාර රටාව, ජලය පානය කිරීම, පරිසරයේ තමන් ඉන්න ස්ථානයේ භාවනා කටයුතු වලට ඔය අර උස්ම ගැනීම කටයුතු භාවනාව කරලා ඕම් ශක්තියත් කරලා මෛත්‍රී භාවනාව දෙකට කලින් උනත් කමක් නැහැ. මෛත්‍රී භාවනාව යෙදෙන්න අනිවාර්යම විනාඩි 10ක් තමන් තමාට මුලින් මෛත්‍රී කරගෙන තමාගේ අවයවත් පළමුව පසු තමාට දෙමාපියන්ට සහෝදර සහෝදරයන් ඇතුළු ඒ විශ්වයටම මේ ලෝකේ සිටිනා වූ සියලුම ජීවීන්ට සතුන්ට මෛත්‍රී කිරීම අනිවාර්යම වැදගත්. මෛත්‍රී භාවනාව වර්ධනය කරගන්න ඕන. තාම ඒ කියන්නේ අපේ ප්‍රාර්ථනා මොකද්ද කියන එක කිසියම් තැනකවත් තාම විශ්වෙම උදාහරින්නේ නැහැ. නෑ දැන්ම බෑ. තියෙන වැඩ ටික විතරයි කරගෙන තියෙන මූලික දේ. මේක කරගත්තාම අර පද්ධතියට දත්ත කැවීම අදම කරන්න ගියොත් එහෙම හැමෝම මේක අවුල් කරගන්න පුළුවන්, පටලව ගන්න පුළුවන්. Taman සුදුසුකම් සුදුසුකම් ටික සපුර ගන්න. තව මාසෙකින් අපි ඊළඟ අන්න පද්ධතියට දත්ත කවන ආකාරයක කියලා දෙනවා. එතන ඉඳලා දින 21ක් ඊළඟට දින 90ක් ආකාරයට මේ වැඩ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. අපි පළවෙනි වැඩසටහනෙන් ඒක සරලව හඳුන්වලා දීලා කරගෙන ගියා. තව එකක් කියන්න ඕන ධනුෂ මාත්‍යා, දින ගාන ගණන් කර කර මම දැන් දින 10ක් කරා, 21ක් කරා, 60ක් කරා, 75ක් කරා කියලා මටත් කතා කරලා කියනවා. මේ දින ගාන ගණන් කරා තාම උනේ නැහැ කියලා මේ අදිෂ්ඨානය. දින ගාන ගණන් කරොත් කොහොමඩත් අදිෂ්ඨානය සඵල වෙන්නේ නැහැ. මොකද හේතුව ඒක පරස්පර විරෝධී වෙනවා. අර තමන් අවිශ්වාසයක් ඇතුලේ තියෙනවා යටිසිතේ. ඒ වගේම තව දෙයක් කරන්න කියලා තියෙනවා. එතකොට අයහපත් පැත්ත වෙන්න පුළුවන්. දින ගණන් කර කර මේ වැඩේ කරන්න එපා කියලා අනිවාර්යයෙන් මේ මුලින්ම ඒක අපි කියලා කියන්න ඕන. දෙවෙනි අභ්‍යාසය මම නැත්තම් ඉතුරු කොටස ඊළඟ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්න. මොකද මේ ඔක්කොම අපි එක වැඩසටහනෙන් ඔබට දෙන්නේ නැත්තේ ඔබ කරන්න ඕනි අභ්‍යාසයක් තියෙන ඉන්දේ අභ්‍යාසය ඔබ මාසයක් විතර පුහුණු වීම කටයුතු කරාට පස්සේ ඒ මට්ටමට ආවට පස්සේ මම ඉදන් තුස්ත මහත්තයා දෙවෙනි කොටස ලබා දෙයි. එහෙමනම් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දැන් තුස්ත මහත්තයා මේ විශේෂයෙන්ම කතා කරන්න ඕනි දේ මම හිතන්නේ මේ දවස්වල මේ පාඨමාලා හැමත් ආරම්භ කරලා තියෙන शब्द विद्यालूर्ण शक्तियुट दिव्यान आकर्षण लागेन सेवि गायने शांति कर्म अखर अत्र शांति कर्म किला सेवि कि අරමුණු ඉෂ්ට කර ගන්න. දැන් අපි මේ කියන්නා වූ මේ 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 භාවනාමය කටයුතු මේ මේ විශ්වයෙන් ශක්තිය ලබාගෙන තමන්ගේ අදිෂ්ඨාන සඵල කර ගන්න ට අමතරව කෙනෙකුගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්න ඉක්මනින් සෙත් කවියකින් ගුණය ලබා ගන්න පුළුවන්. මොකද මේ ශක්තිය ගැප් කරලා ඒ අපලකරුගේ කුසල් ටික පින් පෙරපින් මතු කරගෙන ඒ පෙරපින් विश्व शक्ति तमंट आकर्षण करगेन किटी काले कि तमंगे अधिष्ठान सफल करगा विविध अधिष्ठान तीयनवा एक अपिट पोदुवे की वो विशेषेन्म रोग यकीन सुवेन्न वेन्न पुलवांग असनीपयकीन विनत् विभाग यकीन जायगा व्यापार दीनु करगा විවාහයට වගේ විවිධ අරමුණු. ඉතින් තමන්ගේ අරමුණ යහපත් අරමුණක් නම් අපිට ඒ කටයුත්ත කරලා දෙන්න පුළුවන්. විශ්ව ශක්තියේ හරහා සෙත් කවියත් හරහා අපේ ශ්‍රී ලංකාවේ ජනතාවට විතරක් නෙමෙයි මේ කටයුතු අපි මේ කියන භාවනාවේ මේ අභ්‍යාස පිටරටවල අපේ ඉන්න ශ්‍රී ලාංකික අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත් මතක් කරනවා මේ කටයුතු කරන්න. මේ අපි කලින් භාවනාවෙනුත් සෑහෙන දෙනෙක් ඵල ප්‍රයෝජනය අරගෙන තියෙනවා. දැන් ඒක තමයි මම ඊළඟට අහන්නත් ගිය තුසමත් මේ සෙත් කවි වලින් ඇත්තම ඔයි කියන තරමටම ප්‍රතිඵල තියෙනවද? ඒක ඉතින් මේ මම මොකද දැන් ප්‍රතිඵලය අපි කියන්න ගියොත් එහෙම මේ ගොඩක් දෙනෙක් හිතාවි මේ මගේ කටයුතු ජනප්‍රිය කරගන්න නැත්තම් මාකටින් එකට තමයි මේ රිසල්ට් එක කියන්නේ කියලා. ඒ ප්‍රතිඵල ඉතින් ඇත්තටම අපි කියන්නේ නැහැ. සෑම දිනකම මට එන දුරකථන ඇමතුම් කීපයක් එනවා. ඒ ප්‍රතිඵල ලබාගෙන මේ අර හිතපු නැති කාලෙටත් ඉක්මනින් ඉතින් හිතපු නැති කාලයකටත් ඉක්මනින් තමන්ගේ අදිෂ්ඨාන සඵල කරගෙන බොහෝ දෙනෙක් අපිට කතා කරනවා. ඉතින් ඒක තමයි අපිගේ සන්තෝෂය. අපි අවසාන ජයග්‍රහණය වෙන්නේ ඔවුන් ජයග්‍රහණය කිරීම. ඉතින් අපි සමහර වෙලාවට පුරපක්ෂ තුනෙන් එකක් කියවලා ඉවර වෙනකොටම
වැඩ කටයුතු සිද්ධ වෙලා තියෙනවා ඊට පස්සේ නමුත් අපි ඉතුරුපුර පක්ෂ දෙක කියවනවා සමහර අයට ප්‍රතිඵල ඉදින් ප්‍රමාද වීම සිද්ධ වෙනවා විවිධ අරමුණු තමන්ගේ කුසල් අකුසල් ශක්තිය මත නමුත් අපි වැඩේ අතාරින්නේ නැහැ කොහොම හරි කරලා දෙනවා එහෙම තමයි සෙට් කමින් ගැන කතා කරේ සෙට් කමින් ගැන සඳහන් කරේ දැන් මේ මේ තිබ්බ தத்துவෙත් එක්ක පසුගිය දවස්වල තිබ්බ தத்துவෙත් එක්ක ඔබතුමාව දැන් මුණ ගැහෙන්න එන්න පුළුවන්ද නැත්නම් තාමත් අර අන්තර්ජාල එක නැත්නම් අන්තර්ජාල විදිහට යන විදිහට නැත්නම් ඔන්ලයින් වලින්ද මේ වැඩේ වෙන්නේ නැත්නම් මොන ගහන්න පුළුවන්ද සෙත් කවි කී ගායනා කර ගැනීම ඇත්තටම ඔන්ලයින් දිගටම යනවා ඒක කොවිඩ් එන්න කලින් ඉඳන්ම අපි එහෙමයි කරේ නමුත් වර්තමානයේ ලංකාවේ තත්ත්වය යහපත් අතට හැරිලා තියෙන නිසා මාව හමු වීමට සෙනසුරාදා දිනවල කඩවත මගේ මේ නිවසේදී හමු වෙන්න පුළුවන් උදේ 8ත් හවස 6ත් අතර සෑම සෙනසුරාදා දිනකම කලින් වේලාව වෙන් කරගන්න අවශ්‍ය නැහැ අවශ්‍ය එහෙම කතා කරත් කමක් නැහැ සෙනසුරාදා පමණයි ඉතින් ඒ හම්බ වෙලා ඒ දාර්ශෙත් කවි කියව ගන්න නෙමෙයි විවිධ ඉතින් උපදෙස් ගන්න එහෙම පුළුවන් නමුත් ඒ වගේම සෙත් කවි කියවා ගැනීම රචනා කර ගැනීම තවම ඔන්ලයින් ක්‍රමයට තමයි යන්නේ ඉතින් මොකද පිටරට විශේෂයෙන්ම අපේ විදේශගත වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියන්ගේ වැඩ කටයුතු කරලා දෙන්න වෙන්නේ ඒ ක්‍රමයට නිසා. හරි එහෙමනම් මම හිතන්නේ අපි බොහෝ දේවල් කතා කරා බොහෝ දේවල් ජීවිතේට ලබා දුන්නා තවත් බලාපොරොත්තුවක් ලබා දුන්නා ඒ කිව්ව සඳහන් කරපු කොටසේ එහෙම නැත්නම් ඒ අභ්‍යාසයේ දෙවෙනි කොටසත් ඔබට ලබා දෙනවා කියලා තුස්තමාත්‍ය අවසාන වශයෙන් ඔබතුමාගේ මේ වැඩසටහන් බලන රටේ ලෝක ආදරණීය ජනතාවට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? රට මම කියන්නේ විදේශපාලන වශයෙන් නෙමෙයි රටේ සෞභාග්‍යයක් ඉදිරි අනාගතයේ එන එක අපිට පේනවා ඒක නිසා ඒ අන්න ඒකට සූදානම් වෙන්න කියන එක තමයි මට හැමෝටම කියන්න තියෙන්නේ අපේ මේ වැඩ කටයුතුත් ඒ වගේම සෙත් කවි ශාස්ත්‍රයේ හදාරන මාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා මගේ අපි හැම පැත්තකින්ම හැම දෙයක්ම මම කරන්න යන්නේ නැහැ ධනුෂ් මහත්තයා එක් ශාස්ත්‍රයක කරන්න පුළුවන් ඒ දේ උපරිම දේ කිරීම තමයි මගේ බලාපොරොත්තුව ඒ දෙයින් ඵල ප්‍රයෝජනෙ අරගෙන ඒ විතරක් නෙමෙයි අපි මේ සෑම වැඩසටහනකින්ම එක්කෝ කවියක් හෝ අභ්‍යාසයක් ම භාවනාවක් දෙනවා ඒ දේවල් වලින් ප්‍රයෝජනෙ අරගෙන තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න දුක දෝමනස්ස වලින් මිදිලා සැප සතුට ලබා ගන්න කියන පණිවිඩය තමයි මට කියන්න තියෙන්නේ එතකොට ඒ වගේම සියලුම මේ අද අපි මේ සම්බන්ධ වෙච්ච අපේ ජනතාවට ශ්‍රී විෂ්ණු දේව පිටත් ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා හරි එහෙමනම් ඉතින් වෙනද වගේම වැදගත් පණිවිඩ වැදගත් කරුණු කාරණා රාශියක් ඔබට ලබා දුන්නා සෙත් කවි පිළිබඳව එත් එක්කම අර ඔබේ තියෙන ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්න ආකාරය පිළිබඳව ඔබට යම් යම් ගැටලු ප්‍රශ්න ඒවි ඒ ගැටලු ටික අපිට කමෙන්ට් කරන්න කියමුනේ තුසමත් මොකද අපිට ඊළඟ වැඩසටහනේ දුර ඒවා සාකච්ඡා කරන්න පුළුවන් ඊළඟ දෙවෙනි අභ්‍යාසය ඔබට ලබා දෙද්දී ඒ දේවල් පිළිබඳව සාකච්ඡා කරලා ඒ ගැටලු වලට විසඳුම් ලබා දීලා අපිට ඒ සාකච්ඡාව ඉදිරියට අරන් යන්න පුළුවන් එහෙමනම් තවත් දවසක මේ වගේම වැදගත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා අයිබෝන් ඔබතුමාට අයිබෝන් දර්ශමත්ය සෙල්ව දරට අයිබෝන්